Hello, good morning everybody. This is Nirosha and you're watching Showtime with Niro. හැම ඉරිදාම උදේ 10ට මගේ ගෙදරට රටේ ජනප්‍රිය ප්‍රසිද්ධ දක්ෂ කලා ශිල්පීන් ශිල්පිනියන් එනවා කියලා දන්න නිසාම ඒ අය වෙනදාට කතා නොකරන වෙනදාට නොකියන දේවල් කියන කරන නිසාම දැන් මුළු ලංකාවම පුරුදුලා ඉන්නේ ඉරිදා උදේ 10ට මගේ ගෙදරට නැත්නම් නිරෝගී ගෙදරට එබිලා බලාගෙන ඉන්න. ඔව් දැන් මටත් පුරුද්දක් වෙලා මගේ ඉරිදා දවසේ එක පැයක් මං කැමතිම රටේ ජනප්‍රිය ප්‍රසිද්ධ කලා ශිල්පී ශිල්පිනියන් එක්ක ගත කරන්න. ඉතින් අදත් ඒ වැඩ කටයුත්ත ඒ විදිහටම ඉතාමත්ම හොඳට සිද්ධ වේවි. මොකද අද මම ආරාධනා කරේ අපේ කලා ශාස්ත්‍රයේ බොහොම හොඳ යෙහෙළියන් දෙදෙනෙකුට. නමුත් ඔයාලා දන්නවනේ මේ දෙන්නා කොච්චර යෙහෙළි වුණත් එක්කෙනාට එක්කෙනා දන්නේ නැහැ. එයාලා අද මගේ ගෙදර මේ විදිහට මේ වෙලාවේ හමු වෙනවයි කියලා. සර්ප්‍රයිස් කරන්නයි යන්නේ. ओके मैं मुलिन आराधना करे मम्मे क्षेत्र बहु काल की गुड़क खेमती गुड़क गौरव करना शरती कर गोन विद्री लमा पीटिए पटांगरगन वेदिका नाच्य वल्ट ठे नाच्य वल्ट चित्रपाट वल्ट मे हेम देख दक्ष काम फेन्नला अद्द की लबागिन एवं सम्माननीय यदत अदत था मत एक वगेन बहुम दक्ष प्रतिभापूर्ण කලා ශිල්පිනියකට මෙන්න මේ විදිහට තමයි මම ඇයව හඳුන්වා දෙන්නේ බලන්න මේ කවුද ගන්න thank you සමහරවම කොච්චර දැක්කත් මදි කියලා මට හිතෙනවා කොච්චර හමු වුණත් තව හම්බ වෙන්න හිතෙනවා ඒ අපි ගොඩක් කැමති අයට නේද විශේෂ හේතු මත නේද නොඑක හේතු මත ඇත්තටම දැන් මම මුලින්ම ඔයාව දැක්කේ රූපලාවන් ශිල්පිනී ඩෝරාත්නායක සෙලුන් එකේදී ඔයා පුංචි මට ඉතින් අර මේ දැන් මෙහෙම බලනකොට මට හිතුණා අනේ මේ කෙල්ල නම් හොඳයි ෆිල්ම්ස් වල ඩාන්සින් දැන් ඒ තියෙන මේ වාණිජමේ ෆිල්ම්ස් වලට මේ ලස්සනයි කවදා හරි අයිද දන්නේ මෙයා කියලා නම් නිකමට මට හිතුණා සමහරවිට බැලුවම මේ කියන්න පුළන්නේ තරුගුණේ තියෙන මේ මං වගේනේ ඇත්ත ඇත්ත ඒක ඇත්ත හැබැයි ගීතකි මගේ සෝෆා එකේ අර පැත්ත හිස් කියලා තේරෙනවද මම මේ කෙරවලට වෙලා ඉපද මම මැදින් ඉඳගෙන මැදින් ඉඳගත්ත දැන් කෙරවලට වෙන්න වෙනවා මොකද දන්නවද මම තව කෙනෙක්ට ආරාධනා කළා සෝරි මම කිව්වේ නෑ අනේ කවුද මේ සර්ප්‍රයිස් කරන්නයි මේක කරේ මොකද මන් දන්නවා මේ කෙනා ආවම කම්ප්ලේන් කරන එකක් නෑ මට තෑන් කරයි කියලා ඕකේ මොකද මම සාමාන්‍යයෙන් මගේ ගෙදරට ඉන්වයිට් කරන්නේ මම ගොඩක් ආදරය කරන මම ගොඩක් සමීප මම ගොඩක් කැමති අයට ඉතින් මේත් ඔබතුමියගේම ශේෂ්ත්‍රය නියෝජනය කරන बहुल सम्माननीय गीतक वगे मेधाइन अद मेन खांग नोवेनास्व हेमदेम ए विधीर पवत्न बहुम सुंदर सरल खाता निरोमेन मेहमाय आव इंट्रोड्यूस कर මට ආරංචියක් කාවා ගීතා කාන්ජයක නිසා මොලින් චාර්ලි ගොඩ කාලෙකින් හම්බුනේ නැහැ කියලා. අර ගොඩ කාලෙකින් හම්බුනේ නැහැ. ඒ කියන්නේ මේ විදිහට. ඇත්තටම හුඟක් අපි මේ විදිහට හම්බුනේත් නැහැ අපි දෙන්න ගොඩක් නිර්මාණ වලින් හම්බුනේත් නැහැ. ඒක මතක් කරන්න දෙන්න තමයි. මොකද මගේ ෂෝ එක දන්නවනේ රටම ලෝකෙම හැමෝම
බලන ෂෝ එකක් කියලා. ඉතින් මට උමනා කරා මේ මතක් කරලා දෙන්න. ඇයි මේ දෙන්න ගොඩ කාලකින් හම්බුනේ නැත්තේ? ඇයි මේ දෙන්න ගොඩ කාලිකක නිර්මාණයක වැඩේ කරන්නේ නැත්තේ වගේ දේවල්. හොඳයි නේද මම? හොඳයි. Thank you කියලා මට. ගොඩාක් ස්තුතියි. Thank you. Thank you. වගේ ලස්සන. Thank you. එහෙනම් මම මට compliment කරපු නිසා මම දෙනවා රස කෝෆි එකක්. හරිද? මං ගාව තිනවා කෞෂම් 3 in 1. Creamy and rich coffee. හරිද? මේ කෝෆි එක බිව්වට පස්සේ මට හොඳට විශ්වාසයි. එක්ක මගේ ගෙදරින් යන්නේ නැහැ. එහෙම නැත්නම් ආයෙන්නේ කොහොම නැවිත් ඉන්නේ නැහැ. ඔය දෙකේ එකක් වෙනවාමයි. හැබැයි මම කෝෆි එක හදනකන් නැත්නම් මගේ ගුරු මුෂ්ටිදර ගන්නවා. ඕකේ. මම කෝෆි එක හදලා මට කියන්නේ දෙන්නම බොහොම අද්දකින් බහුල රංගන ශිල්පිනියන් දෙන්නේ. බොහෝ දෙනෙක් වැඩ කරලා තියෙනවා. හැබැයි සමහරුන් තමයි සමීප කරගන්නේ. නේද? යාළුව විදියට ආශ්‍රය කරන්නේ. ඔය දෙන මතකද මුලින්ම කවද්ද කොහෙද කොහමද ඔය දෙන හම්බුනේ කියලා? ගීත ඇත්තටම මට කලින් ශේෂ්ත්‍රයේ පිවිසි කෙනෙක්. අපි සමස්තයක් කලාලෝකේ ගත්තාම ගීත මට කලින් අපි පදෙන්නත් කලින් ඔබ පාවා මම පදෙන්න කලින් මම එක් කියන්න කැමතියි. ඕකේ. ඔව් ඊළඟ ඉපදෙන්නත් කලින් ඉපදෙන්නත් කලින් ගුවන් උදිරිය හරහා කලාවට ආපු කෙනෙක්. ඉන් පසුව තමයි මම කලාවට පිවිසෙන්නේ. මට මුලින්ම ගීතව හම්බෙන්නේ ගම්පෙරළියේ. ඔද ඇය ලයිසා මම නන්ද විදිහට අපි දෙන්න එක රූප තලයේ තුල රූපගත කිමිලට සහභාගී නොවුනත් මේ චරිත දෙක හම්බුන් නැති වුනත් අපි දෙන්න නිෂ්පාදනයේදී හැමතිස්සෙම නිතර හම්බුනා. හැමතිස්සෙම. ඕකේ. ඊට පස්සේ ගීතයි මායි නිර්මාණ සංඛ්‍යාවට සහභාගී වුණා. ඔව් ඒ තරම් නැතුණත් මං හිතන්නේ ගම්පෙරළියට කලිනුත් අපි මුණ ගැහුණා ඒ උනට එච්චර මේ සමීප සමීප මේ නෙමෙයි. ගම්පෙරළියට යනකොට මේ ඉස්සර දැන් වගේ නෙමෙයි. කවදා ෂූටින් තිබුණත් ඔක්කොම එකට තමයි කරගෙන යන්නේ. මොකද ගාල්ල ප්‍රදේශයේ තමයි ඔව් අපි ගාල්ල බලපිටිය ගම්පහ කුරුණෑගල තනමල්විල මාතර මම මගේ තිබුණ මතක ශක්තිය. හොඳයි නේද? තාම මතක තියෙනවා. ඔව්. ඒ දේවල් නම් මතකයි. හැබැයි තමන්ගේම ෆෝන් එක පාවිච්චි කරන්නේ කොහමද? අයියෝ. ඒ වල තියෙන ඇප්ස් මොනවාද? ඒ වල තියෙන මේ මොනවාද? කොහොමද ෆන්ක්ෂන් කරන්නේ? ඔපරේට් කරන්නේ කියලා කොච්චර මතකද? මේක නම් පොඩ්ඩක්වත් මතක නැහැ. මට මතකයි ගියස් හැරිත් නිරෝ මං කන්ටැක්ට් කරගන්න හදුවාම අයියෝ ටෙලිෆෝන් නම්බර් එක වටේටම ගිහින් තමයි මම සද්දේ තුන්දොස්සෙ නිරෝ මාව කතා කරගත්තේ. ඒ අතින් නම් මං තාම දුප්පත්. හැබැයි මං හිතනවා මං සමස්තයක් වශයෙන් ගත්තාම 150ක් මං දැන් හොඳයි. ඕකේ. හැබැයි ගීතා කටත් මට මේ තියෙන ප්‍රශ්නේ හිතර ඇවිත් ඉන කියලා මම දන්නවා. දැන් ඒ කියන්නේ දැන් මොලිනක් කියවිලා ඒ කියන්නේ සමහර දේවල් වලින් මේ අන්තිමයි කැමතිද? දැන් බ්‍රෙක්ෆාස්ට් ටයිම් දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න වෙලාව. මම කෑම තියනවාද දැන් මේකයි ප්‍රශ්නේ. දැන් කෑම තමයි. කෑම තියනවාද? දැන් ඔයා කෑම හදලාද? ජංගම මුළු තැන්ගයක් තියෙනවා. ඕකේ. මොබයිල් කිචන් එකක්. ඉතින් මං හිතුවා හොඳ ගෘහණියෝ දෙන්නෙක් මේ හොඳට ඉවුම් පිහුම් පුළුවන්. මං ආසයි. ඔව් ඒක තමයි. මට බලන්න ඕනේ මේ යාළුව දෙන්න සහ මේ ජනප්‍රිය කාන්තාව දෙදෙනා මුළු තැන් ගෙදරට ගියාම මොන ස්ටයිල් එකකින්ද මේ වැඩේ කරන්නේ කියලා. මොකද සමහරු කරන හැම දෙයක්ම සාමාන්‍ය ඉක්මනට සරලව හදන්න පුළුවන් අඩක් නේ අවශ්‍ය වෙන්නේ නේද? එතන ගියාම අන්න හරි. එතන ගියාම දකින්න මොනවද හදන්න තියෙන්නේ කියලා ඒක තමයි ටාස්ක් එක. දැන් ඔයා මොනවද කැමති? මම කැමති දේ ඉන්ග්‍රීඩියන්ට්ස් එක එතන තියෙනවා. ගිහින් බලන්න. මම කැමති දේ තමයි අපි හදන්න ඕනේ. අන්න හරි. ඔයාලත් කැමති දෙයක් තමයි හදන්නේ. අපි හදමු දේ නම්. හදමු. ඕකේ. බයි. මෙයාට වැඩ කර කර කතා කරන්න තමයි පුළුවන්. ඒ ජංගම මුල්තැන්ගේ දැන් ස්ථාවර මුල්තැන්ගේ අග්බඩ පත්‍රය තියෙන්නේ බොහොම ඉමුම් පිහුම් වලට ලක්ෂ දෙන්නෙක් නිසා දැන් දෙන්නම නිකන් අර on your mark get set ready go වගේ ඉන්නේ මේ නිකන් තරගිතු යනවා වගේ ඒ වගේ මම හිතන්නේ දැන් ඩිපාර්ට්මන්ට්ස්
ටික මේ බෙදා ගත්තද කටින් ඩිපාර්ට්මන්ට් චොප්ලි ඩිපාර්ට්මන්ට් කුකින් ඩිපාර්ට්මන්ට් කරන්න ඕකේ මේකෙන් හැබැයි මේ මම අහලා තියෙන්නේ මේ මොරිනාකිට හොඳට කතා කර කර උයන්න පුළුවන් කියලා කතා කරපු ගීතාකට මේ කතා කර කර උයන්න උයන්න බෑ කියලා සෝදනම මේ මොරිනාකිට මෙතෙන්ට කතා කර උයන්න පුළුවන් නෑ 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 ඒක කපන්නේ නිකන් කතා මම පටන් ගන්නේ සෝදලා ඇති ආ පටන් ගන්න දැන් මොකද මේ හදන්නේ යන්නේ මේ දේවල් දැක්කම මොනවද හදන්නේ කිතුනේ ඔම්ලට් එක ඔම්ලට් එකක් ටිකක් සම්මි ඔම්ලට් එකේ සාමාන්‍ය එකක් ගෙදර කෝණ ගෙදරක අපි චුට්ටක් පොඩ්ඩක් වෙනස් කරලා හදමු ආ රයිට් චුට්ටක් වෙනස් කරලා ඕකේ අන්දා මෙයාට වැඩ කර කර කතා කරන්න තම පුළුවා ගෙදර මං එහෙම මං කාලේ මට ඉතුරු කරගන්න මං ඒකත් එක්ක පුරුදු වුණා. ඒක කාලේ ඉතුරු කරන්න ඕන නිසා මං දැන් දුවට සමහර විට පොඩි කාලෙන් පාඩමක් කියන ගමන් මම මගේ වැඩ ටික කරගන්නවා. සමහර විට එයාගේ පාඩමක් දේ උත්තර ප්‍රශ්න අහන ගමන් මගේ වැඩ මල්ටි ටාස්ක් කෙරේ. ඒ කියන්නේ මෙහෙමයි දැන් මොලින් ෂාවර් කියන්නේ සමහර දේවල් හොඳටම බෑ වගේ සමහර දේවල් නෑ බෑ වගේ නෙමෙයි බෑනේ. ටෙලිෆෝන් වලනේ. ඒක තමයි කියන්නේ. සිරට මම කුස්සිය කලබලයක් නෑනේ අනේ. ඒ කන්නේ එකයි කලබලයක් ගන්නේ. මම මේ මම ඉක්මනට මට ඕනේ වැඩ ටික කරගන්න. මම ආසනේ අත ගන්නයි. මම ඒ මහත් කල්පනා කර කර හරි මේ හිමි හැබැයි ඉතින් මට එච්චර ගොඩාක් කාලයක් නෑ මම බල්ලා තියෙනවා. ඉතින් මම උදේට කියන්නේ මට පැයක් යනවා ඇත. ඕකේ. පැයක් යනවා මේ වැඩිද මේ මට එච්චර වැඩිද? දැන් වැඩ කරන ගමන් කතා කරන්න පුළුවන් කියන්නේ ඒක හොඳ කුකුරි ෂෝ එකක් කරන්න පුළුවන් හොඳ ක්වොලිෆිකේෂන් එකක්. දැන් එහෙනම් කතා කරගල මේ වැඩේ කොහොමද කරන්නේ කියනවා. මේ වැඩේ කරන්නේ දැන් ඉතින් මේ මාජරින් දැම්මා. මේක දැන් දී වෙනකන් ඉන්න ඕනේ. මේක හොඳට දී වුණාට පස්සේ අපි මේ මිශ්‍රණය මේකට දානවා. හරි. ඕක දාලා අපි හිමින ගින්දර අඩු කරලා ගින්දර අඩු වෙන කොට තියෙන. අඩු කරලා ඊට පස්සේ විනාඩි 5ක් විතර යනවා. ඉතින් මේක ඉදිලා ඉන්න. ඕල්රයිට්. හොඳයි. ඒ බඩගිනි. චක්කේ පබෝදක් තියෙනවා මට මේ පබෝදගේ තාත්තරත් එක්ක තියෙනවා අන්න ඒ ඒ එහෙම ඒ එන දේවදුත්තේ තියෙනවා මට ශනේ කේන්ති යනවා අනිත් අතට නිවේරිනවා ඕකේ ඉන්දිටින් පබෝදයි පබෝදයි තාත්තා එක බැලන්ස් කරනවා ගීතාවට පබෝදර තියෙනවා මොකද ඒක මම කියන්නේ පබෝදර වචනයක් කියන්න ඕනේ මොකද මේ ගීතාව වගේම මම සමහරවිට මම හිතන ගීතකට වඩා මම පබෝද වාස්තේ කරනවා ඒක පබෝදගේ මගේ තියෙන්නේ අම්මා සහ දුව කියන නෑදෑකම මොකද අපේ වයසත් එක්ක එයාගේ වයසත් එක්ක මේ මගේ සහෝදරියක් සම වයසේ අපි ඒතර ගීත මගේ දුවෙක් මේ පබෝද මගේ දුවෙක් වෙන්නේ ඉතින් එයාත් එක්ක මම ගොඩක් ගනුදෙනු කරලා තියෙනවා සාමාන්‍ය ජීවිතේ අපි එතකොට අනිත් දේවල් ගැන ආර්ථිකම වශයෙන් සමාජීය වශයෙන් ගොඩක් කතා කරලා තිනු ගොඩක් කතා කරනවා මේ තමයි අපේ පොබද හකාක ගග හිනා වෙන කෙනෙක්ව මේ දවස් පොබද අපි වාගෙන ගොඩාක් කතා කරනවාට ඉතින් ඇත්තටම මේ පොබද මේ මම දකින්න ඉතාලම මේ කියන්නේ හරිම ශක්තිමත් සහ ඉවසීම ඉතාම ප්‍රගුණයෙන් තියෙන අනික පාඩු ලාභ වලට ගොඩක් කලබල වෙන්නේ නැති විදිහට මම ඈව දකින්න කාන්තාවක් විදිහට ඒක හුඟක් හොඳ කාන්තාවක් විදිහට හුඟක් වටිනවා ඒක තමයි ගොඩාක් ආදරය කරන සහෝදර ශිල්පිනියක් නිසා විතරක්ම නෙමෙයි ගෑන් ළමෙක් විදිහට අපේ වෙනම බොන්ඩ් එකක් තියෙනවා පබෝදා මම බලාපොරොත්තු වෙනවා ඔයත් ඔයාගේ අම්මා වගේ ඉක්මනට මගේ ළඟට එයි කියලා ඒක තමයි මට කියන්න මම මොකද මේක තාත්තේ ඔව් තා චුට්ටක් තියෙන්න ඕන සුවඳේලා නේද සුවඳෙන් ලකුණු හරි රස බලනකම් මට ඉවසිල්ලක් නැහැ. මුලින්මයි බලන්න හරියට තියනවා කියන්නේ. හරි කියලා කිව්වේ නේද? හරි හරි. හරි ඇදෙන්නේ. ඕකේ අර තියෙන්නේ.
අලුත්ම ස්ටයිල් එකට. ඔව්. එනම් ඔන්න. ෂා. ඔන්න එහෙම නම්. ජේෂ ශිල්පිනිය දෙදෙනා. ඔය දෙනම ගන්න ඉතල මොකද කියන්නේ? ගීත ගන්න. ගීතකි. මොනක්ද යට? Thank you. ටිෂු එකකුත් තරම් මෙයන්නේ. Thank you කියන ගම මෙතන මෙතන කමු. මෙතනදිම කමු. ඔව්. අනු. මම මේක මේ විදිහට ෆෝල්ඩ් කරගන්න. මේක කරලා. බබ බබ මම කරා. මේක ආ මම කරන්නේ. ඊට පස්සේ මම ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරනවා. මම ලුණු ටික ගන්න. අසයිනේ. අසයි. ෆැන්ටස්ටික්. ගෝ. ෂෝ ටයිම් එක. නිනෝ. තියෙන කලරේට පුළුවන් වේද මන්ද? නෑ ඒක තමයි මං කිව්වේ එහෙම දෙයක් වෙන්නේ නෑ. මේක හොඳ මේ සෙල්ෆි මොමන්ට් එකක් කියලා මට හිතෙනවා. මම ගන්නවා සෙල්ෆි එකක්. මේ සෙල්ෆි එක ඊට පස්සේ ඔයගොල්ලගේ අතට පත් වෙන්නේ කොහොමද කියලා බලන්නකෝ. අපිට ලැබෙනවද? යේ යේ යේ. ඒකෙන් දැම්ම කියන්නේ නැහැ. හරිද? දැන් කරන් තියෙන්නේ පින්තූරය ගන්න එක. අපි ඒක ගීතා කාන්ති ජයකොඩි මහත්මියට බාර දෙමු. මට නම් බෑ. දැන් පොස්ට් කරනකොට අපි ෂෝ ටයිම් විත් නිරෝ කියන සෙල්ෆි එකක් ගන්නවා නේද? ඕකේ. So 1 2 3 ෂෝ ටයිම් විත් ගෝ. ආකර්ෂණීය කෞෂාල් කොෆි හැම්ප් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් තරඟයකට හොඳින් මුහුණ දෙන්න තරංකාරී වැඩි කරන්න ඕන හොඳම දේ තමයි සයිකලොජිකලි ඒ වෙනුවෙන් ලැබෙන ත්‍යාගය. ත්‍යාගය පෙන්වීම උද්දීපනය වුණාද? උද්‍යෝගය උනන්දු වැඩි වුණා. උනන්දු වැඩි වුණා. දැන් උනන්දු වැඩි වෙලා අමතක වෙනවා. මොලිනා කියන්නේ සාමාන්‍ය චරිතය අරගෙන ගන්නවයි නේද? ඔව්. කොෆි එකේ රස නිසා මට ඒක දැනගන්න හිතෙනවා. හිතෙනවා. නේද? ඕකේ. අහන ප්‍රශ්න වලට ඍජුව ප්‍රතිඋත්තර මගේ හිත පිරෙන්න. දැන් මගේ බඩ පිරෙන්න දුන්නා වගේ මගේ හිත පිරෙන්න උත්තර දුන්නා නම් ලකුණු ලැබෙනවා. ඕකේ. එහෙනම් අපි අමාරුද දන්නේ. අපි ගීතකින් පටන් ගන්න. රයිට්. ඔබට කරන්න තිබුණා නම් කියලා හිතුණ වෙනත් රංගන ශිල්පිනියක් කළ චරිතයක් කියන්න. වෙනත් රංගන ශිල්පිනියක් කරපු නමුත් ඔබට කරන්න තිබුණා නම් කියලා හිතුණ චරිතයක්. ගම්පෙරළිය. නන්දගේ චරිතය. ඕරයිට්. හොඳයි. ඔබට ඔබ සම්බන්ධයෙන් දේවල් තුනක් මට නිගටම මගෙන් අහන්න. ඔව් ඒක තමයි. කීයක් කලද? ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔබට ඔබ සම්බන්ධයෙන් දේවල් තුනක් වෙනස් කරගන්න පුළුවන් නම් මොනවද වෙනස් කරගන්නේ? අර කේක්මන්ට කේන්දියාම. ඕකේ. ඒක කේන්දියාම අනිත් එක සුදු වෙනවා. ආ සුදු වෙන්න. සුදු. ඇයි? මන්නේ ගීතා කන්දේකට කැමති නැහැ. අපි වන්නේ. මම නැහැ මියා සුදු වෙලා ලක්ෂිත. අන්න දැක්ක. ඔයා පවයි. ඕකේ. හරි. ඔව් මියා වගේ වෙන්න තුනන් පාට. ඔයා වගේ. තව උනාද? මට අර එදා උන්ටටම මං හියරිට ඉගෙනගෙන තිබුණා නා. අට ඉගෙන ගන්න තිබුණා නම් එදා ඒක පහුවෙච්ච එක මං අද දුක් වෙනවා. ඕල් රයිට්. හොඳයි. ඕකේ. ඔබ ගොළු හදවතේ ධම්මි නම් සුගත්ගේ චරිතය කළ යුත්තේ කුමන නළුවාද? තෝරා ගන්න තමන්ට දෙන අවස්ථාව. ජැක්සන් ඇන්තනි. ඕකේ. රයිට්. ඔබට කෙනෙක්ගෙන් යම් දෙයක් සොරකම් කරන්න පුළුවන් නම් ඔබ සොරකම් කරන්නේ කාගෙන්ද මොනවද? ඔයාගේ ඔය කට චටපට ගන්න කට ගන්න වචන ඒ වෙලාවට එන වචන මට ඇත්තටම බෑ ඒක මම හරි අසයි. ඕකේ හොඳයි. අපුරු මාමුද හොල් කකරිම හැබැයි සමහරු සතුටුස වේවා මගේ එක හොරගම් කරගත්තා කලක් කෙරෙන්න උනා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. ඔබට දවසකට වෙන කෙනෙකුගේ ජීවිතයක් ගත කරන්න ලැබුණොත් කාගේ ජීවිතය ගත කරන්නද තෝරගන්නේ? දවසකට හරි ඉස්විතේ ඩයනා කුමාරි ඕකේ. ප්‍රින්සස් ඩයනා ගස් නයි ප්‍රින්සස් නයි.
මේ අයට වෙනත් වෘත්තීන් ලබා දෙන්න මේ කලා ශිෂ්‍යය අය රංග ශිල්ප ශිෂ්‍යයන් මේ අයට වෙන වෘත්තීන් දෙන්න දැන්ගෙන වෘත්තියට අමතරව කමල් අද්දරාරච්චි මේ බබාල නල්ව නල්ව අර මේ නර්සරි රයිම්ස් කියනවා අමරසිරි කලන්සූරිය එයා ප්‍රින්සිපල් කෙනෙක් වගේ නිකන් මේ ටයිකොඩ් කවදාවත් ටයිකොඩ් දාලා ඉන්නේ නෑනේ මං දෙකල නෑ ටයිකොඩ් දාලා ඔහේ නිකන් අර මෙහෙම කෑලි ඇඳගෙන නේ යන්නේ එයා සාමාන්‍ය සරල නේද දැන් අර ටයිකොඩ් දාලා මේ ටයිකක් දාලා මේ ෆුල් සූට් ඇඳලා ෆුල් සූට් ඇඳලා අනිතට අවවාද කර කර අවවාද කර කර ඉන්නවා ලක්කම් යන්නේ ඒක නේ පරණ ප්‍රින්සිපල් ඇඳන ෆුල් සූට් ඒ වගේ කොටිම කිව්වොත් අමරසිරි කලන්සූරි මහත්මයා බොහොම අමාරුවෙන් ඉන්නව දකින්න ඒ කැමති ඉතින් කිව්වේ කෙටින් කිව්වොත් එහෙමයි ඕකේ නෙක්ස්ට් නීල් අලස් අර ගෑනු ළමයි වැඩිපුර ඉන්න තැනක එන්න ඕනම තැනක සෙකියුරිටි ගාඩ් ගෑනු ළමයි වැඩිපුර ඉන්නේදී මේ බාලිකා විද්‍යාලයේ ටීචර් කෙනෙක් සෙකියුරිටි ගාඩ් රවින්ද්‍ර එහෙනම් මේ දේවල් වලින් සහ මේ අයගෙන් එක දෙයක් පමණක් තෝරගන්න ඕනම හේතුවකට. අමරසිරි කලන්සූරියද නීල් අලස්ද? නීල් අලස්. ඒ කමල් අද්දරාරච්චිද සනත් ගුණතිලකද? දෙන්නම පාද සනත් ගුණතිලක. ඔකේ. දෙන්නම පාද සනත් ගුණතිලක. ආර් ආර් සමරකෝන්ද ධර්මසිරි ගමගේද? ඔහොමයි. රොෂාන් රවීන්ද්‍රද බිමල් ජයකොඩිද? බිමල් ජයකොඩි. උපේක්ෂා ස්වර්ණමාලද සුජානි මේනකාද? සුජානි මේනකා. වජිරද හිමගිරි අරණද? හිමගිරි අරණ. ඕකේ අන්න සෙග්මන්ට් එක ඉවර වුණා. දැන් තමයි ඉවර වුනේ. ඕකේ හොඳයි නේද? පර්ෆෝම් කරා. නේද? හොඳටම කරා. බය වෙලා ඉන්නේ? ඔව්. මිසස් චාරු මට ඉස්සෙල්ලා දීලා දැන් එයා බය වෙලා ඉන්නේ. දැන් ඔය ටික බලුණා නම් දැන් මට ලේසි. දැන් මම අහගෙන ඉදී. සිත දෙනෝම් වෙන ඔසදක් වෙයිද නැහැ. දැන් එනම් ලෑස්තිද ඔබතුමියගේ වාරයට? ඕකේ. ඔබ රංගපෑවට පසුව නොකලා නම් හොඳයි කියා සිතුන. එහෙම නැත්නම් ඔබට නොගැලපෙනවා කියා සිතුන චරිතය කුමක්ද? කාම එහෙම එකක් ලැබිලා නැහැ. ඕකේ. ඉස්සරහ හම්බ වෙලා තපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඔබට ඔබ තුල නැති නමුත් තිබෙනවා නම් හොඳයි කියා සිතුන දේවල් තුනක්. අන්තර දැනට නැති. ඒ කියන්නේ මගේ ශරීරයේ මෙහෙමද නැත්නම් මට කියන්න බලන්න. මං තාචුට්ටක් උස ගියා නම් මට හොඳයි කියලා හිතෙනවා. ඕකේ. තව මම මගේ කොණ්ඩේ තා ගොඩක් දික්ුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. මට තව දරුවෙකු තියෙන නම් හොඳයි කියලා හිතෙනවා. ඕකේ. ගුඩ්. එහෙනම් කියන්නේ ඔබේ ලේලිය හෝ ඔබේ බෑන අකරගන්න සුදුසු ශේත්‍රයේ නළුවා සහ නිලිය කවුද? මේමයි. දැන් සමස්තයක් වශයෙන් ඒක මම තීරණය කරන්නේ නැහැ. මොකද ඔබට තීරණය කරන්න පුළුවන් නම් වැඩිපුරම ක්වොලිෆිකේෂන් තියෙන්නේ. මම හිතන්නේ නව සමාජ ක්‍රමයේ ඒක මම තීරණය කළ යුතු නැහැ. එහෙම. කොටිම කිව්වත් ඒ සුසුකම් තියෙන නළුවෙක් හෝ නිලියෙක් නැහැ කියලා නේ කිව්වේ. හරි. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. ප්‍රේම ජවනිකා කරන්න කැමතිම සහ සුදුසුම නළුවා කවුද? මොරින් චාර්ණි සමග. සුදුසුයි ගොඩක් ඉන්නවා. කැමතිම කාත් එක ප්‍රේම ජවනිකා කරන්නද? මං කැමති සනත් අයියට. ඕකේ. ඔබ රහස් පරීක්ෂකවරියක් නම් කවුරු ගැන මොනවා ගැනද මුලින්ම හොයන්නේ? කවුරු ගැනද මොනවා ගැනද
මුලින්ම හොයන්න. රහස් පරීක්ෂකවරියක් නම් මම්මගේ ස්වාමියා ගැන හොයනවා. මුලින්ම ඌ කොහොමද කියලා. ඇත්තම කියන්නේ මට වැඩිපුර හොයන්න ඕන කෙනා යන්නේ. මම හොයනවා. අර වටේ අයගෙන වලඩක් නැහැ. ඔව් රහස් පරීක්ෂකෙක් නම් ලේසිම හොයන්න. එයාගෙන දැන් මට හොයා ගන්න ඕනේ. Okay, very good. Next question. ඔබට අවුරුදු 10ක් ඉදිරියට දකින්න පුළුවන් වුණොත් දැනගන්න කැමති දේවල් තුනක් කියන්නේ. අවුරුදු 10ක් ඉදිරියට දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මගේ අනාගතේට. ඔව්. දකින්න පුළුවන්. තමන් ගැන අනාගතේ ඉදිරියට. ඔව් ඉස්සරහනේ. මම දකින්න කැමති මගේ දරුවාගේ ජීවිතය සහ ඇගේ අධ්‍යාපන කොයි ආකාර නිම වෙනවද කියන එක. ඒක මම දකින්න කැමතිම හීනයක් සහ කැමතිම දෙයක්. ඊළඟට මම දකින්න කැමති මට මොකද වෙන්නේ සහ මේ ශේෂ්ත්‍රයේ තුල මම කොයිතරම් කාලයක් ඒ අවුරුදු 10 තුල මගේ මොකද්ද මම ගත කරන කාලේ කියන එක මම දකින්න හුඟක් කැමති. එන් අනතුරුව මම කැමති මේ රටේ මොකද්ද වෙන්නේ අපේ රටට හොඳ කාලයක් එනවද අපේ මිනිස්සුන් හොඳ ආර්ථික මට්ටමේ ජීවත් වෙන්න පුළුවන් වෙනවද කියන එක දකින්න කැමති. Alright. Next question. කලා ශේෂ්ත්‍රයේ පැවැත්ම සඳහා අනුගමනය කළ යුතුම පිළිවෙත් තුනක්. මුල්ම එක තමයි සියලුම ශිල්පිනි ශිල්පිනියන්ට සහ කාර්මික ශිල්පිනි ශිල්පිනියන්ට අපට එදා තිබුණු පහසුකම් සියල්ල සලසා දෙන එක තමයි මුල්ම එක. දෙවෙනි එක තමයි අපිට වැඩකරන්න හොඳ වෙලාවක් ලබා දෙන එක. ඒ කියන්නේ මුළු දවසේ පැය 24ම නැතුව ඒ කාලයක් අපිට ලබා දෙන්න ඕනේ. මොකද අපි මේ වැඩ කරපු කාලය තුළ අපිට දිගින් දිගට වැඩ කරනකොට අපිට හොඳ නිර්මාණ බිහි කරන්න අමාරුයි. හොඳ චරිතයක් නිර්මාණය කරන්නට අමාරුයි. ඒකට සුදුසු කාල වේලාවක් හැමෝටම පහසුවෙන් වැඩ කරන්න සුදුසු කාලය ලබා දෙනවා. ඒකටත් මම කැමතියි. ලබා දෙනවා නම් ඒක ඉල්ලීමක් ඇත්තරම. ප්‍රශ්න උත්තරයට වඩා මම කැමතියි පොදුවේ පොදුවේ හැමෝටම මේක කියන්නට. දෙවෙනි එක තමයි අපිට හොඳ කතන්දර නිර්මාණ කරන්නට සිනමාපට හෝ වේවා වේදිකාව හෝ වේවා වේදිකාන ගොඩක් හොඳට තියෙනවා. ඒ තත්ත්වය ටෙලිනාට්‍ය කලාවේ හෝ වේවා නිර්මාණය කිරීමට සුදුසු කතන්දර සුදුසු තිර රචනා ඉතාම දක්ෂ විදිහට කරන්නට පුළුවන් ඒවා ලැබෙනවා නම් ඉස්සරහට. ගුඩ්. හොඳයි. එහෙනම් මේ අයව ඔබේ කැමැත්තට අනුව අනුපිළිවෙලින් නම් කරන්න. නම් මෙසේ. චාන්දනී සෙනවිරත්න, මීනා කුමාරි, යසෝදා විමලධර්ම, නිල්මිණි තෙන්නකෝන්, ගීතා කාන්දි ජයකොඩි. චාන්දනී සෙනවිරත්න, යසෝදා විමලධර්ම, ගීතා කාන්ති ජයකොඩි, නිල්මිණි තෙන්නකෝන් and මීනා කුමාරි. මීනා කුමාරි. Alright. මේ අයගෙන් සහ මේ දෙවල් වලින් එකක් පමණක් තෝරගන්න. සනත් ගුවන්තරගේද ජීවන් කුමාරතුංගද? සනත් අයියා. ජනක කුඹුගේද ජනක් ප්‍රේම්ලාල්? ජනක් ප්‍රේම්ලාල්. වසන්ත කොටුවැල්ලද ලීටස් මෙන්දිස්? වසන්ත කොටුවැල්ල. චිත්‍රපටද ටෙලිනාට්‍යද? චිත්‍රපටි. සුදු පරවියද ගම්පෙරියද? මට දෙකම එක හා සමානයි. දෙක අන්ත දෙකක දෙකම එක. හොඳයි. ඒ තමයි මේ සෙග්මන්ට් එකේ නිමාව. හොඳට පර්ෆෝම් කරා කියලා හිතනවද? ඔව්. දෙන්නට දෙන්නගෙන මොනවද හිතන්නේ? ඊටත් හුඟක් හොඳට පර්ෆෝම් කරා. අපි දෙන්නම හොඳයි නේද? මමත් කරන්න හිතෙනවා. හොඳයි. ඒ දෙන්නම කියා ගන්න. ඒ දෙන්න හොඳයි කියලා. ඔයාලා හිතන විදිහට ඒ දෙන්න අතරින් කවුද වැඩිපුරම හොඳ හිතන්න මේ බ්‍රේක් එක අතට. තරංගේ තව තීරණ වුණා. වසන්ත ඔබේස එකට කිව්වොත් උත්තර දෙන්න ලකු ලැබෙන්නේ නැහැ. Show time with Niro මේ ඉතාමත් ආකර්ෂණීය බලම බර කෞෂම් කොෆි හැම්පේක අද දවසේ දිනා ගන්නේ සීරු තරගයකින් පසුව. සීරු තරගයක් මෙන්න එහෙමනම් ජයග්‍රහිකාව ගීතා කාන්ති ජයකොඩි ඔබයි ජයග්‍රහිකාව වෙන්න. Thank you. Congratulations. Thank you. මම රූපසුන්දරි තරගයක් දිනවා. මොලිනක සොඳ තරගයක් දුන්නා. ඔව්. හැබැයි ලකුණකින් දෙකකින් ඒ මේ වුණා. ඉදිරියට ඇවිත් තියෙනවා. හොඳයි. දැන් ඉතින් මේ වෙද්දි එක ජයග්‍රහකක් කියනවා. හැබැයි බලාපොරොත්තු අතර ගන්න එපා. මගේ ෂෝ එකේ තව සෙග්මන්ට් එකක් තියෙනවා. ඕකේ. තවත් තියෙනවා. Yes. හොඳයි. එහෙනම් මේ ශේෂ්ත්‍රයේ ඔයගලත් එක්ක වැඩ කරපු නොකරපු සහෝදර ශිල්පී ශිල්පිනියන් ඒ වගේම රස රසිකාවියන් මොනවද ඔයාලාගෙන හිතන්නේ? සහ මොනවද ඔයාලාගෙන කියන් තියන්නේ කියලා දකින්න හන්ද කැමතිද? කැමති.
අන්නේ නම් ඒක රස්සාව. එයා මගේ වැඩිම ලක්කා. එයා බොහොම නිවිච්ච චරිතයක් විදිහට තමයි ඉතින් අපි දකින්නේ. ඒ වුණාට ඉක්මනට කේන්තිත් යනවා. ගීතකාන්ති ජයකොටි කියන්නේ මං ගොඩාක් ආදරය කරන මං කැමතිම කලාකාරණයක් ඒ වගේම මගේ හොඳ හිතවතියක්. ඉතින් ගොඩක් මං පුංචි කාලේ අශුරාව්‍ය තිරනාට්‍යයෙන් තමයි ඇයට ආදරය කරන්න පටන් ගත්තේ කලා ශිල්පිනියක් විදිහට. ඇත්තටම ටිකක් අක්කත් අක්කයි මායි අතර පරතරය ටිකක් වැඩි නිසා මට එයත් එක ගොඩක් වෙලාවට දැන් මම එයා ලොකු අක්කා. ඉතින් මම ගෙදර බාලයා හින්දා අපි දෙන්නට ගොඩක් ගැටෙන්න හම්බෙලා නැහැ. පොඩියක් අපේ ශ්‍රියාණියක්ත් එක තමයි යා ගොඩක් වෙලාවට රහස් එහෙම කතා කරනවා නම් කතා කරලා තියෙන්නේ. මරින් අක්කා කියන්නේ මම ඒ වගේම ආදරය කරන ගරු කරන චරිතයක්. ඉතින් අපි නම් නිතර නිතර දෙවේලේ දර්ශන තලවදී හම්බ වෙනවා. ඉතින් විහිළු තහළු කරන ඒත් එයාත් හරිම නිහතමානී චරිතයක්. මම එදා දකින අහිංසකකම අදත් දකිනවා. දැන් අවුරුදු 35ක් තිස්සේ එදා දැක්කදී අදත් ඒ මරින්ගේ දකිනවා. එයාගේ හොඳම ලක්ෂණේ තමයි කෙනෙකුට ඊරිසියා කරන කෙනෙකුට වෛර කරන මේ ඒ දේවල් මම හිතන්නේ දන්නේ නැහැ. ඇත්තටම ගීතකාන්ති ජයකොඩිව අඳුරගත්තේ එයා ස්ටේජ් ප්ලේ වලින්. ඉතින් ඇත්තටම කැලණි පාලම එහෙම ඒව මතක් වෙනකොට එයා ගොඩාක් විශිෂ්ට රංගන ශිල්පිනියක් හැටියට මම අගය කරනවා. මොරින් චාරුණී කියන්නේ හොඳ ඉත හොඳ ගීයක් අපි එයාට කැමති. එයාට ගොඩක් ප්‍රේක්ෂකයෝ ඉන්නවා. ඉතින් ගීතක හැම තිස්සෙම හැමෝත් එක්කම හරිම විහිළුවෙන් සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න කැමති කෙනෙක්. ඉතින් අපිත් එක්ක ලොකේෂන් එකකදී හම්බුණා වුණා. සීනියර් ආටිස්ට් කෙනෙක් කියලා කවදාකවත් ඔලුව උදුම්ව ගන නැහැ. හරිම නිහතමානීව හරිම මොනවාද මිත්‍රශීලීව කටයුතු කරන කෙනෙක්. අක්කට ඉක්මනට කේන්ති යනවා. හැබැයි ඒ වගේම යා ඒව ඉක්මනට මේක අමතක කළා දානවා. දිගට තියාගෙන ඉන්නේ. ගොඩක් වෙලාවට යා රණ්ඩු වෙන්නේ අපේ චූටයියත් එක්ක. මම හැබැයි එයා මට ටිකක් බයයි හැබැයි. ඕන කෙනෙක් බොරුවක් කිව්වොත් ඒක විශ්වාස කරනවා. පස්සේ තමයි එයාට දැනෙන්නේ මේක බොරුයි කියලා. ඉතින් මම හිතන්නේ ජීවිතේ මේ එහෙම ආයෝ මන් දැකලා නැහැ. සිනමාවේ පුදුම විදියට හැම නළුලියෙක්ම ආදරය කරන හරිම සුන්දර කෙනෙක් මොරින් චාර්ලී කියන්නේ. මොරින් අක්කට කියන දේවල් තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම විහිළුවක් කරොත් එයාට දන්නේ නැහැ ඒක විහිළුවක්ද මොනවාද කියලා. ඉතින් එයක් ටියුබ් ලයිට් එකක් කියලා තමයි හැමෝම අතර ප්‍රසිද්ධ. ඉතින් ඔයාටත් මම ගොඩාක් ආදරය කරන ගරු කරන චරිත. සමස්තයක් වශයෙන් ගන්නකොට නිලියන් ගැන කතා කරනකොට අපිට එක එක චරිත පේනවා. ඒ අතරින් ගීතකාන්ති ජයකොඩි කියන නිලිය ගැන ඇත්තෙම ගැමි චරිත නිරූපණය කිරීමට පුදුම දක්ෂතාවයක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට තාත්තා ඉන්නේ එයාලගේ හින්දා ඉතින් ගොඩක් අය තාත්තව බලන්න යනකොට ඉතින් එයාවත් මුණ ගැහෙනවා. ඉතින් අක්කා තමයි ඇත්තටම අපිට මේ කලාවට එන්න ගොඩාක්ම උදව් කරේ. ඒ වගේම හරි උපදෙස් දෙනවා. මට මතකයි බර්ට්‍රමිහල්ගේ සුබ ප්‍රාර්ථනා කරනකොට අපි දෙන්නව මෙයා කරන්න ජයාලිස් කොච්චර හරි කියනවා මේ මොරින් ඔයාට ක්ලීටස් මැච් වෙනවා. ක්ලීටා ඔබට මොරින්ව මැච් වෙනවා. අනේ හැබැයි ඒක කියනකොට දුවනවා දිවිල්ලක්. ආයි තව භාගයකට හොයාගන්න බෑ මොරින්. මොරින් චාරුණී දක්ෂ නිලියක්. දෙන හැම චරිතෙම ඇය දක්ෂ ලෙස රඟපානවා. මව් කෙනෙකුගේ චරිතය, ආදර චරිතය. එතකොට එතන ගියපම විවිධ චරිත හැම දෙයක්ම ඇය දක්ෂයි. ඇය දක්ෂ නිලියක්. මොකද කියන් තියන්නේ ඔය දෙදෙනාට ඒ අය කියු දේවල් සම්බන්ධ. මේ මට කියන්නේ අර ක්ලීටස් අයියාගේ අර අම්මා කියපු කතන්දරේ කියන්නේ ෂෝක් කතාවක් තියෙනවා. මෙයා මේගොල්ලන්ගේ රූපගත කිරීමක් වෙලාවෙදී මොරින්ව කර උඩ තියාගෙන යන්න තිබුණලු මේ ක්ලීටස් අයියට. ඒ වෙලාවෙ ඉඳලා තියෙනවා මේගොල්ලන්ගේ අම්මා. එයා හඬනවලු අනේ මේ මේ ළමයටයි අපේ ළමයටයි දෙන්නටම කතන්දර ඒ වගේ දේවල් නම් කරන්න එපා. අයෝ හොඳයි මගේ දැන් දැන් ආන්ටි දිවහැරිල ඉන්න ඇති මොකද දෙදෙනාම සාර්ථක පෞරු ජීවිත ගත කරගෙන දෙන්නම ඉන්න නිසා ආන්ටි දැන් එදා බය වුණේ ඇයි කියලා හිතනවා ඇති. හොඳයි දැන් හැබැයි මොරිනක්කි චුට්ටක් බය වෙලා ඉන්නේ මොකද තවම කෞෂන් කොෆි හැම්පයක් හම්බුනේ නැති නිසා. හැබැයි තවමත් පුළුවන් උත්සාහ කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මොකද එහෙනම් මේ පේපර් අනිවාර්යෙන් ගීත උත්තර දෙන්න එපා. මම දෙන්නේ නැහැ. මම දෙන්නේ නැහැ. ඒ වගේ සම්පූර්ණ ඒ හොඳයි. ගීත උත්තර දෙන්න එපා. කොහොමද මමම උත්තර දෙන්න. මගේ ෂෝ එකේ මී ළඟ කෞෂන් කොෆි හැප්පේක බලමු
මෙන්න මේ බසස් දෙක ගන්න. මොකද මේ තමයි Q&A round එක. Okay? Question and answer round එක. Press කරන්න. Okay? මොකද press කරන කෙනාට තමයි මුලින්ම උත්තරේ දෙන්න අවස්ථාව ලැබෙන්නේ. අයියෝ මට නම් ගොඩක් ඉතින් කල්පනා කරන්න වෙයි. මටත් එහෙමයි. මටත් එහෙමයි. මට එක පාටම කියන්න බෑ. කල්පනා කරලා උත්තර දෙන්න පුළුවන්. හැබැයි buzz කරන කෙනාට තමයි මුල් අවස්ථාව උත්තරේ දෙන්නේ. ඔව්. වැඩි උත්තර දුන්නොත් අනිත් කෙනාට chance එක දෙනවා. උත්තර දෙන්නත් පුළුවන්. හැබැයි මෙහෙම සමහරට මම අහන මගකදීම ප්‍රශ්න උත්තර දැනගන්නත් පුළුවන්. එතකොට දැන් මෙතන ඕනේ වැඩිපුරම ජවයේ ශක්තිය උනන්දු උද්යෝගියෝ දරා කිව්වම කොහොමද දිනන්නත් උනේ. එයා කියන්නේ එල්ල බලාගෙන ඉන්නේ. ඉස්සත් කා සවාලේ මේක නම්බු සම්බන්ධ ප්‍රශ්නයක් කොහොමද එකක් දිනනම තමයි ගිදර යන්න ඕනේ. එහෙමද? ඕකේ. පටන් ගනිමු දෙනා. Let's start. සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ප්‍රථම ලාංකේය නිලිය කවුද? සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ප්‍රථම ලාංකේය නිලිය. ඇය තමයි මුලින්ම සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේ. සුමිත්‍රා බීස්. ෆ්ලොරිඩා ජයලි. ආ! ඔන්න තරගයේ තව තීරණ වුණා. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය කවුද? ගීතාගිට සිනමාව බණ්ඩාරනායක මැති රයිට් ඕකේ දෙන්නටම ලකුණු එක බැගින් ලැබිලා තිනවා ආ මට දීලා නෑ ඉස්සෙල්ල එක ඔව් ඕකේ පළගැටියෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කවුද ධර්මසිරි බණ්ඩාරනායක බැරදි විමල් 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 ධර්මසිරි පතිරාජ නෑ බස් කරලා අන්ත කරන්න මොකක්ද මේ විමල් ඉන්දින්ද පළගැටියෝ පළගැටියෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ කවුද? වසන්ත ඔබේසි. වසන්ත ඔබේසි. ඕකේ. අපි මොලිනා කියු දෙනවා. උත්‍රේ හැබැයි ඊට පස්සේ වසන්ත ඔබේසි කියලා කිව්වොත් උත්‍ර දෙන්න ලකුණ ලැබෙන්නේ නැහැ. වසන්ත ඔබේසි කියලා බස් කරන්න. ඕකේ ලකුණ දෙකයි ලකුණයි. Next question. අලියාගේ ගැහණු සතා හඳුන්වන්නේ ඇතින්න. වැරදි. ඒ අතාලි ගැහණු සතා. අලියාගේ ගෑනු සතා කවුද? හා අලියා කියන්නේ අලි වෙන නේ. කියනද? කියන් කියන්. කෙනෙර. Next question. කෙනෙර. HT ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය කුමක්ද? පරිත්‍යාගය. වැරදි. බස් එකක් දියලා. ඉතින් බස් කරලා උත්තර දෙන්න. ආ sorry sorry sorry. වැරදි. HT ප්‍රේමරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය. ඉගියක් දෙන්න. බොහොම ජනප්‍රිය ගීතයක් තියෙනවා ඒ චිත්‍රපටේ. ඔහුගේ චිත්‍රපට ඔක්කොම වගේ දුහුළු මල ගීත නෑ ජනප්‍රියයි. නමුත් මේ චිත්‍රපටයේ එක ගීතයක් බොහොම ජනප්‍රියයි. මේ 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 කමලුයි මේයි නෑ ඒ සප්තේ ගන්නෙ මෑතක. ඔය පරණ එකක් නෙමෙයි මුල්ම එක නේවා කියන්නේ. ප්‍රථම චිත්‍රපටය. පරිත්‍යාගයට කලින් ඊට වැඩි උදව් කරන්න බෑ. ඔව් අනිවාර්යෙන් මුල්ම චිත්‍රපටය ඊට කලින් නේද? උත්‍ර කියන්නද? හා. සිකුරුලියා. හොඳයි. තව තියෙනවා ප්‍රශ්න. උත්තර හොයාගන්න පුළුවන් වේවි. ලොව දිගම තාපය ලෙස සැලකෙන්නේ කුමක්ද? ලොව දිගම තාපය කියලා හඳුන්වන්නේ කුමක්ද? චීනයේ තියෙන චීන මහ ප්‍රාකාර. All right. තව ලකුණක් ලැබෙනවා. රංජනී, සැම්සන්, ජොසි, මනප්පුවා. චරිත රැගත් සිංහල චිත්‍රපටයේ කුමක්ද? කඩවණු කුරුල්ල. All right. Good. දෙකයි තුනයි. තවම ලකුණක් ඉදිරියේ ඉන්නවා. තාම බේරිලා ඉන්නවා. බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තු අතහරින්න ඕනෙත් නෑ ගීතක් කිය. මොකද තව තියෙන ප්‍රශ්න. සේරුවක් යනු හුඬු කීයද? 4යි. බස් කරේ කියන වාසේ දෙන්න එකට කිව්වා. සෝරි සෝරි සෝරි. දෙන්නම කිව්වා දෙන්න ලැබෙන ලකුණු. ඒක හොඳ දන්නානේ. රයිට්. ශ්‍රී ලංකා ජාතික ගීයේ නිර්මාතෘ කවුරුන්ද? අනන් සමරකෝ. බස් කරේ කියන්න. ඕකේ. ගීතක තව ලකුණක් ලැබෙනවා. දැන් දෙන්නටම සමයි. දුවවිලි ගීතය රැගත් ටෙලිනාට්‍ය කුමක්ද? එදහාමිනි. රයිට්. මොරිනා කිතු ලකුණක් ලැබෙනවා. තරගය බොහොම මුලසුම්. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. රසවතිය යනු කුමක්ද? රසවතිය යනු කුමක්ද?
උදවකරන්නද ඔය දෙන්න ජීවිතේ වැඩිම හරියක් එතන තමයි ඉඳලා ඇත්තේ අද පවා එතන හිටියා කුසිය දෙන්නට උලකුණ වෙනවා ප්‍රසවතී යන කුසිය ඔකේ අවසන් ප්‍රශ්නය හත්මුතු පරම්පරාවේ අන්තිමයා කවුද හත්මුතු පරම්පරාවේ අන්තිමයා කවුද මොනපුරා නෑ මුත්තා මේ මුත්තා නත්තා පනත්තා කිත්තා කිරිකිත්තා අන්තිමයා කවුද කිත්තා කිරිකිත්තා මේ මුත්තා නෑ කාලය අවසන්යි කිරිකෑ මුත්තා මේ මුත්තා නෙමෙයි කිරිකෑ මුත්තා කිරිකෑ මුත්තා කිරිකෑ මුත්තා හොඳයි ඒකෙන් තව හිතන්න මේ බ්‍රේක් එකේදී ගණන් කරලා බලන්න ඕනේ කවුද Showtime with Niro Q&A segment එකේ බොහොම හොඳ තරගයක් දීලා විජාර දෙනවා එක ලකුණකින් කෙනෙක් ජයග්‍රහණය කරන්නේ එක ලකුණකින් ඉදිරියෙන් ඉන්නේ කවුද මොරින් චාරණි ඔබ එක ලකුණකින් ඉදිරියෙන් ඉන්නවා ජයග්‍රහිකාවට සුභපැතුම් දැන් හරිනේ නේද දැන් ෂෙයා කරගන්න ඕනෙත් නෑ දැන් ෂෙයා වුණා නේද දැන් හිතලා නැත්තම් මම එකෙන් බගක් ගිල්ල නේද නෝදන් දේවල් ටිකක් දරගන්නත් හම්බ වුණා නෑ නෑ වල දෙකක්ම හම්බ වෙනවානේ එතකොට එකක් මාර්ගය කරලා කැමති එකක් දෙක නෑ අපරාධ මහන්සි වෙන්නේ උත්තර නෑ ඒ වරණ දැනගත්තනේ ඒවෙන් කොච්චර දේවල් දැනගත්තද දැනුවත් වුණා දැනුවත් වුණා ඉන්ට්‍රස්ටි නේද ගොඩක් දේවල් දැනුවත් වුණා ඕකේ හොඳයි එහෙමනම් ඉතින් ඒත් එක්කම ෂෝ එකේ එන්ඩ් එකට අපි ඇවිල්ලා තියෙන්නේ මං හිතනවා මං වගේම මේ මේ පැය ඔබ දෙදෙනාත් සතුටින් ගත කරන්න ඇති කියලා සතුටුයි වැඩගත් අතීතයේ අවදි කරා දැනු සම්භාරයක් ලබා ගත්තා ඉතින් මං අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා කරන්න බැරි වුණ නිර්මාණ සිහින මවන දේවල් ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනාගතයේ කරපු නිර්මාණ සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා අපිත් ඒ වගේම ඔයාටත් මේ channel එකට මේ සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා නිරෝගී භාවය ලැබිලා සියලුම දේවල් සාර්ථක වෙනවා. ඒකම ලැබෙන්නද? නෑ 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 නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා හැමතිස්සෙම. මොකද උතුම්ම සම්පත් නිරෝගී සම්පත්. Health is wealth කියලා නේද? හොඳයි එහෙනම් ඉතින් මගේ ගෞරවනීය අමුත්‍ය දෙදනාට මෙන්න මගේ guest book එක තියෙනවා. යමක් ලියලා sign කරන්න. මම පින්තූර අත්සන් මේ හැම දෙයක්ම ගන්නවා ඔප්පු කරන්න. ඔප්පු කරන්න. ඕ ගන්න ඕනම දේක ලිය කියවිලි තියෙන්න ඕනේ. නැත්තම් සාක්ෂි නැහැ. එහෙමනම් මෙන්න මතකද අපි ගත සෙල්ෆි එක බලන්න මේ දිහා හොඳද ලස්සනයි ලස්සනයි මොකද කොෆි හැම්පර්ස් දෙන්නම දිනා ගත්තා කොෆි බෝන කොෆි මග්ස් තියෙන්නේ පයි හොඳයි මේ කොෆි මග්ස් එක ලබා දෙන්නේ මීෂා ආ මීෂා යස් මීෂා ඉද මීෂා තෑන්ක්ස් අපේ පොඩි කාලේ යාළුවා එහෙනම් දැන් මාව මතක තියාගන්න නේද ගියලා ඕකේ ඕකේ රයිට් එහෙනම් එන්න ඔය දිනටම හොඳට මේ රඟන්න නටන්න පුළුවන් හරි ඒ හින්දා දැන් බෑ ඒක නම් ඒක වෙනුවෙන්ම ඒක අල්ලගම අමාරුවෙන් කෙරුවා විශේෂ ගීතයක් තෝරගත්තා එන්න මගේ ඩාන්ස් වලට